ගයිස් මේ පේන බිල්ඩින් එකෙන් තමයි මගේ යාළුවා අපාර්ට්මන්ට් එක කරන් තියෙන්නේ. ආව් වාව් ගයිස් බලන්න view එක. ගයිස් අපි දරිදුත් එක්ක මේ home tour එකක් යන්. හරිද අපිට පෙන්නන්නකෝ ගෙදර මොන වගේද කියලා. home tour එකක් කොතෙන්ද පටන් ගන්න? ගයිස් මෙතන ඉඳලා කතා කරන්න පුළුවන් කවුද එළිය ඉන්නේ කියලා මොකටද ආවේ? ඉතින් මේ ලක්සරි බාත්รูම් එකක් තියෙන්නේ. Hello guys කොහොමද ඔයාලට? අද මං යනවා මගේ හොඳම යාළුවෙක්ගේ අලුතින්ම ගත්ත brand new සුපිරි ගෙදර බලන්න. ඔයාලත් එන්න යන්න මාත් එක්ක. අද අපි සෙට් එකම යනවා. අද තමයි එයා ගෙදරට යන පළවෙනි දවස. අද පොඩි ඉවෙන්ට් එකක් තියෙනවා. අපි එහෙනම් ගිහිල්ලා බලමු අද මොකද්ද වෙන්නේ කියලා. ඉතින් වෙලා ඉන්න මාත් එක්ක. Guys taxi එක ආවා. Guys මේ තියෙන්නේ මේ අපේ ඒරියා එකේ අලුතින් ඩිවලොප් කරන ඒරියා එක. මේ පේන අපාර්ට්මන්ට් ලින්ක් එකකින් තමයි අපේ යාළුවත් ගියක් කරන් තියෙන්නේ. ගයිස් අපි ඇවිල්ලා ටැක්සි එකකින් බැස්සා. දැන් යනවා අපේ යාළුවගේ ගෙදරට. එන්න යන්න ගිහිල්ලා බලමු මොන වගේද කියලා. ගයිස් මේ පේන බිල්ඩින් එකෙන් තමයි මගේ යාළුවා අපාර්ට්මන්ට් එකක් කරන් තියෙන්නේ. වීඩියෝ එකේ අන්තිමට හෝම් ටුවර් එකකුත් තියෙනවා අනිවාර්යෙන් බලන්න. ගයිස් අපි ලිෆ්ට් එකේ උඩට ගිහිල්ලා මේ විදිහට බෙල් එක රින් කරා. කොහොම වේ තරිදු? ගයිස් මේ ඉන්නේ ගෙදර අයිතිකාරයා. කොහොමද ඉනා විනියාගේ? Wait a minute. Who are you? ගයිස් මේ ඉන්නේ අපි ක්‍රිෂාන්. ක්‍රිෂාන් පොඩ්ඩක් ලැජ්ජයි. කොයි නෑ ක්‍රිෂාන්. ගයිස් මේ තියන්නේ තරිදුලා ගෙදරට පේන සුපිරි view එක. Guys, Canon warehouse එකක් තියෙනවා මෙතන. One eternity later. මේ මනෝජ් මල්ලි එක කරන් ආවේ bathroom එක open කරන්න. දරිදුගේ sofa එක කඩන්න හදන්නේ. ආපු ගාමු. දරිදු උඹට sofa එකක් ගන්න වෙනවා මෙතන. ඔව් මනෝජ් මල්ලි නේ. ගයිස් මේ ඉන්නේ තරිඳුගේ මේ රූම් මේට් බඩියා. දැන් ඌ තනි වෙනවා. තරිඳු ඌව දාලා ගෙදරකට ආවා. A few moments later. ගයිස් මේ ටොයිලට් එක ඕපන් කරන්න එක්කරන් ආවේ. ගයිස් මේ එන්නේ තරිඳුගේ නේබර් අපාර්ට්මන්ට් එකක මේ අයියයි අක්කයි. එයාලා තමයි අද ඉවෙන්ට් එකේ කිරිබත් මේ හදලා අරගෙන ආවිල්ලා තරිඳුට හෙල්ප් එකක් දුන්නේ. ඊට පස්සේ මේ විදිහට අපි කිරි ඉතුරුවා තරිඳුගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හිතාගෙන. ගයිස් මෙහෙ මැටි මුට්ටි හොයාගන්න නැති නිසා අපි මේ වගේ ඇලුමිනියම් එකක තමයි මේ කිරි ඉතිරෙව්වේ. මේ වගේ ලස්සනට කිරි තුනට පස්සේ මේ වගේ ලස්සන කෑම මේසයක් arrange කරලා තිබුණා. තරිදු මේ විදියට කේක් එකක් කපලා පළවෙනි කෑල්ල නංගිටත් කැව්වා. සාමාන්‍යයෙන් කොරියාවේ ඉන්න couples over the phone තමයි කේක් කන්නේ. ඒත් මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් වෙන වෙලාවේ නංගිනම් කොරියාවට ඇවිල්ලා ඉන්නේ. අපිත් ඊට පස්සේ මේ විදිහට තරුණගේ අතින් කේක් කෑවා. ගයිස් දැන් තමයි අපි මෙච්චරලා බලන් හිටපු වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අක්ක හදලා තියෙන රසම රස කිරිබත්, ඊට පස්සේ ක්‍රිෂාන් හදලා තියෙන රසම රස කට්ලට්. රස බලනකන් ඉවසILLන්න නැතුව හිටියේ. ඉක්මනට එකක් කෑවා. ගයිස් අපි තරිදුත් එක්ක මේ හෝම් ටුවර් එකක් යා. හරිද අපිට පෙන්නන්නකෝ ගෙදර මොන වගේද කියලා. හෝම් ටුවර් එකක් කොතෙන්ද පටන් ගන්න? ගයිස් අපි මුලින්ම බලමු ගෙදර සිකියුරිටි සිස්ටම් එක කොහොමද තියෙන්නේ කියලා.
ඒ ගයිස් මෙතනින් තමයි ඔක්කොම කන්ට්‍රෝල් ටික කරන්න තියෙන්නේ දොර අරින්නත් පුළුවන් මෙතන ඉඳලා ඉතින් එළිය ඉඳලා ඉන්නේ කවුද කියලා බලා ගන්නත් පුළුවන් හරි ඔව් කතා කරන්නත් පුළුවන් නේද හරි දුමෙන් ගහවා ගයිස් මෙතන ඉඳලා කතා කරන්න පුළුවන් කවුද එළිය ඉන්නේ කියලා මොකටද ආවේ ඔබ මොකටද ආවේ කිරිරු තුරන්න ඇවිල්ලා ගෙදර අයිතිකාරයා අන්න දොර අරිනවා අපි එන්න මේ විදිහට මේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එක මේ විදියට අපේ බඩු ටික දාගන්න පුළුවන් තරම් ෂූස් ඊට පස්සේ ජැකට් එකක් දාන්න පුළුවන් නේද ජැකට් මෙතන දාන්න පුළුවන් මේ විදියට මේ මෙතන දාන්න පුළුවන් ආව් මේ විදියට උන් පැක් කරගන්න පුළුවන් ඊට පස්සේ බාත්รูම් ඊට පස්සේ මෙතනින් ආපු ගමන්ම බාත්รูම් එක එලිම ලක්සරි බාත්รูම් එකක් තියෙන්නේ මෙතන මිරය කරලා කබඩ් තියෙනවා මේ ෂැම්පු එහෙම තියාගන්න පුළුවන් හරි ඔප්ෂන් ටික පෙන්වන්නකො පොඩ්ඩක් බලන්න මොනවද තියෙන්නේ කියලා දැන් තියෙනවා වොෂින් මැෂින් එක තියෙනවා ඩ්‍රම් එකක් තියෙන්නේ මේකේ මේ ඔක්කොම ඉන්ඩක්ෂන් මේ සිස්ටම් එකට තියෙන්නේ ඉන්ඩක්ෂන් කුකර්ස් තියෙන්නේ ගෑසොලින් ඉලෙක්ට්‍රික් ඔක්කොම ටික තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා කුකර් හුඩ් එක කබඩ් ඕනේ මේ විදිහට තියෙනවා විදිහට කබඩ්ස් තියෙනවා මේ විදියට ලයිට් සිස්ටම් එකක් තියෙනවා මෙතනට ලයිට් සෝනි නිසා වෙන තැන එකක තියෙනවා මේ විදියට තියෙනවා මේ විදියට මෙතන අපේ ඔය ස්පයිසස් එහෙම තියෙනවා දාන්න මේ කුළු බඩු වර්ග ටික මේකට දාගන්න පුළුවන් ඊට පස්සේ තාරදු මේ ෆ්‍රිජ් එක ඕපන් කරන්න ෆ්‍රිජ් එක තියෙනවා මේ විදිහට හොයාගන්නත් බෑ ෆ්‍රිජ් එකක්ද කියලා ඩිෆ්‍රිජරේටර් එකට විදිහට ඔව් තව ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා උඩ තව ඕකේ ඒ තමයි තරඳු ලක්සරි කිචන් එක ලක්සරි යාලු මේ විදියට 65 ඉන්ච් ලොකු ටීවීකුත් තියෙනවා මේක තමයි තරුණගේ වයිෆ්ගේ මේකප් රූම් එක තාම සෙටප් කරලා නැහැ අලුත්නේ ගයිස් මේ ඇවිල්ලා තරුණගේ කම්පියුටර් රූම් එක මම තාම හරියට සෙටප් කරලා නැහැ මේදා මාස්ටර් බෙඩ්රූම් එක මේ තමයි view එක සුපිරි view එකක් තියෙනවා එහෙනම් අපි අද මේ vlog එක මෙතනින් ඉවර කරනවා ක්‍රිෂාන් එහෙනම් ජය වේවා අයියේ ඉස්සරණයි එහෙනම් හරි ජය වේවා තරිදු එහෙනම් බයි thank you මචං ගියක් කරන් දුන්නට